මම අතගෙන අල තියෙන සුපිරිම සුපිරි පොලිස් ගේමක්. ඉතින් මේක YouTube එකේ තියෙනවා දැකලා තමයි මම ඩවුන්ලෝඩ් කරගත්තේ. ඉතින් මේ බෝඩර් පැට්‍රෝල් කියලා සුපිරි පොලිස් ගේම් එක තියෙනවා. මම මේක අද ගේන්න. විශේෂ හේතුවක් නැහැ. ඉතින් නිකන් ඔන්න ඒගෙන ආවා. ඉදි තියාගන්න මරා ගන්න ඒවා ඇරෙන ඉතින් මේ වගේ දොස් ගන්නවා. ඉතින් මේක චැප්ටර්ස් දෙකක් තියෙනවා. තුන්වෙනි එක තාම නැහැ. ඉතින් මම දවස් 7ක් වැඩ කරලා තින්නේ. මම හිතන්නේ නෙමෙයි මගේ මල්ලිත් ගෙව්වා ඉතින් මේක. ඉතින් මම දක්ෂයාගෙන් තමයි මේක හොයාගත්තේ. එයා මේක වීඩියෝ එකක් දාලා තිනවා. දන්නවනේ ඉතින් දක්ෂයා සුපිරි ගේමර් කෙනෙක්. අනිවාර්යෙන් ගිහින් බලන්න. එයාගේ යන නම ගහපු ගමන් එනවා YouTube එකේ. ඉතින් එයා කන්ට්‍රබෑන්ඩ් පොලිස් කියලා ගේමක් දානවා. ඉතින් ඒ වගේ කාර් එකේ තියෙන කාර් චෙක් කර කර ඔය තියෙන මිෂන් සේම කරන්න. ඉතින් ඒ වගේ මේකේ කාර් චෙක් කරන්න විතරයි තියෙන සුපිරි පොලිස් ගේමක්. ගැම්මට තියෙන ඉතින් මේක. ඉතින් බල්ලෙකුත් ඉන්නවා අපිට. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා මේ වීඩියෝ ලයික් එකක් දාන්න. මොකද්ද බං ඉතින්? නිකන් තියෙන ලයික් වන්න එකනේ. ඒ වගේම අනිවාර්යයෙන්ම තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව දැම්ම සබ්ස්ක්‍රයිබ් කරා. හරි ඉතින් අපි මොන සතියකින් තමයි අලුත් වීඩියෝ එකක් ගේන්නේ. ඉතින් මේ කාර් එක චෙක් කරලාම පටන් ගන්න. බලහම් බං ගෑනුමයි ඉන්නේ. හැබැයි ගෑනුගේ වාහනේ ඇතුළේ හොරබඩු. මේ ගෑන් නම් පල්ලොරෙක් වෙන්න ඕනේ. වරෙන් ඉදිර. ඉතින් මාවගේ මොනව තියනවා ඉතින් මූණ හරේ. මූණ බලමු. මූණ වැරදි. බලහංකු ඉතින් මූණ වැරදි. හරි මේක හරි. මේකෙත් මූණක් වැරදි. ඉතින් මේකත් වැරදි. මේකත් වැරදි. ඉතින් අයින් වැරදි කියලා මෙයාව යවන්න බෑ අපිට. ඉතින් රිජෙක්ට් කරලා දාන්න පුළුවන්. බලමු ඊට කලින් අපිට එයාගේ හොර බඩු තියනවාද කියලා. හොර බඩු නැහැ. බලමු අනිත් ඒවාත් ඇති. මේ පැචස් එහෙම තිබ්බොත් තමයි අවුල. නැහැ. සමහරු ඉතින් තුවක්කු එහෙම අරන් එනවා. ඉතින් අවුලක් නැහැ මෙයාගේ ඇඟ ඇතුලේ. ඒ කියන්නේ මෙයා මගේ අංගම් එනවත් දන්නේ නැහැ. තුවක්කු ඉතින් ඒ නිසා පොඩ්ඩක් පරීක්ෂා කරන්න දාමු මෙන්න මේ ස්කෑනර් එක. බට්ට ගියා වෙනවා. ඉතින් ගේම ග්‍රැෆික් ටික කවුලක් නැහැ. මම ග්‍රැෆික් වැඩි ගන්න බෑ. ඉතින් මොකුත් නැහැ. ඉතින් වැඩි මොනවා ඉතින් මෙයාගේ මොකුත් නැහැ. ඉතින් අවුලක් නැහැ. ජේල් ලෝන් නැහැ. කාර් එකට යවලා අපි මෙයාව රිජෙක්ට් කරමු. මොකද මෙයාගේ ගොඩක් ඒවා වැරදි. වීදුරු කුඩු වෙලා එහෙම නැහැ නේ කාර්ගේ. කාර්ගේ බර බලන්න ඕනේ. කාර්ගේ බල බලමු. කාර්ගේ බරත් වැරදි. බලහංගු ඉතින්. ඔයාව යවන්න විදියක් නැහැ. ඉතින් ආ වෙන කොහෙ හරි යන්න. ගෙදර යන්න ආයි. කොහෙද කොහෙ ගියේ? ඉතින් ඒ වගේම හමර එකක් ඇවිල්ලා ඉතින් බලමු මේක. වරෙන් සුද්ද. බලහංගු ඉතින් මේක පල්ලොරා. එහෙනම් බලන් මූණ දැක්කම පේනවා. මුන් බලන් ඉන්න කැත බලන්න. ඉතින් ආයේ වීදුරු හැම් බින්දලා කාර්ගේ නැහැනේ. උගේ මේක චෙක් කරමු අපි. මූණ හරිනේ මූණ. මූණ හරි. බලහංකු ඉතින් මූණ හරි මම හෙකිම. ඉතින් XT මොඩල් එකත් හරි. ඕන රයන් කම්පැනි එක හෙකිම. ඉතින් ගොඩක් අය ඔය හෙකිම කියන කී ඉන්න. හෙකිමද කොහෙද? හරි ඉතින් දැන් කාර්ගේ බර බලමු. 1209ක් කියලා පෙන්නනවා මේකේ. බර වැරදි වුණොත් තමයි ඉතින් යවන්න වෙන්නේ. හරි බරත් හරි ඔක්කොම ගොඩක් හරි ඉතින්. නැට් එකේ මුකුත් නැහැ. මේ පැත්තේ වීදුරු කුඩු වෙලා නැහැ. ඉතින් මේ මිනිහා නම් හොඳ මිනිහෙක් වගේ. ඔක්කොත් තිබිලා වුණොත් තමයි ප්ලස්. මට මේ වගේ අය ගොඩක් හම්බුණා මේකේ. ඔය ඉතින් බෑනේ බලහන්කෝ. තුවක්කුවක් නේ මේකේ. මොකද්ද මේ තුවක්කුවයි බුලට් ටිකක් නේ. තුවක්කුවක් තියෙනවා. තව මොනවා තියෙනවද දන්නේ නැහැ මුගාව. බලහන්කෝ මේ හැම එකම මොකාද කියලා. මං හිතුවා මූ ඔය පොන්ද හොඳ එකා වගේ හිටියට ඔකක් ගාව මොකක් හරිම තියෙනවා. ඉතින් ගොඩක් මේකේ ගොඩක් එක තියෙන්නේ එකම අය. අන්න ඉතින් බලහන්කෝ පපු අස්සේ තුවක්කුවක් ගහගෙන. මම මූ මොකුද? පල් හොරුනේ බං. ඉතින් ඔයාව මට යවන්න ඉන්නේ නැහැ ජෙයිල් එකට යවනවා කොම්ලෝ. මොන්න බලහම් මූ බලන කැත. මූ ඔළුව හරවනවා කියාංකෝ. ඩෝ. ඔළුව හරවයි කියලා බය. ඉතින් පොලිස් කාර් එකේ වාහනේ අරන් යනවා. ඊළඟ වාහනේ චෙක් කරගමු ඉම්මන්ට. හොරෙන්. ගෑණියෙක්. ගෑණු විතර මේ හොඳ නෙමක්. පුරුමයි කියන්නේ බලහම් මේ ගෑන හොඳ ගෑණියෙක් වගේ බලමු. හොරෙන්. මූණ. මූණ වැරදින බලහංක කොණ්ඩේ සුදුයි මේකේ. කොණ්ඩේ දුමුරේ අර දැන් ඉන්න එක කොණ්ඩේ කළුයි. බලහං කොහෙන් හරි වැරද්දක්. පර්පල්. ඔයි කලයි එක පර්පල්. හරිනේ දැන් කලයි හරි. ඉතින් වාහනේ බරත් බලාගමු. අනේ බර 1300 ගානක් 56ක් කියලා තියෙන ඉතින් හරි එක. බර හරි. බල්ලා පොඩ්ඩක් දාම චෙක් කරන්න කම්මැලි වගේ නිකන්. පුළුවන් ඔයාව ස්කෑන් කරලා ගන්න. බෑ බල්ල චෙක් කරනවා. ඉතින් බල්ල දැන් ඔක්කොම හොඳ චෙක් කරලා බල්ල මේව බුරනවා.
බල්ලා කොහෙද දැනක් මොනවද තියෙන හොයාගත්තොත් ඉතින් අනිවාර්යෙන් බුරනවා. නෑ බයෙන් ඉපා ඉතින් එයාගේ මුකුත් නෑ. ඔය ආරක්ෂිතයි. හැබැයි යවන්න වෙන්නේ නෑ. ආ යවන්න පුළුවන් නේ. ආරි ඔයා යවන්න පුළුවන් අපි ස්කෑන් කරලම බලමු. ඉතින් ඔන්න අපි දවසට ඩොකියුමන්ට්ස් 8ක් හොයාගන්න මොකක් කර එකක් තියෙනවා. ඉතින් අවුලන්නේ නෑ. එයා යවමු. එයා යවන්න තියෙන ඉතින් දැන් එක සැරේ වැඩේ ගහලා හිටන්නේ. මුකුත් වැඩදි නෑනේ කාර්කේ බරත්තනේ මූණ විතරයි ටිකක් අවු. පරිස්සම යන්නේ දැන්. සීට් බෙල් දාගෙන ඉලවන්න අනිවාර්යෙම. නැත්නම් කොහෙ හරි ගිහලා හැප්පිලායි. බලමු කොහෙද යන්නේ කියලා. හරි. එයා ගියා වුණ ඉතින් මොනා වෙයිද දන්නේ නැහැ මට. ආ නෑ අවුලන්නේ නෑ. හරි. උන් ඉතින් තව වාහනයක්. දිගියල්ලා බලමු කොකට මොකද මුන් ඔක්කොම මේ ගේමේ ඔක්කොම දිගිය. ඒ කියන්නේ දිගිය ඇතුලේ තමයි තිබ්බේ. මේ වෙනකම් හම්බෙච්ච හැමදේ. මුණ මොකෙක්ද වගේ මුන් බලන් ඉන්න කැත වෙනවා ඉතින්. මුගේ කැත මේ මුණ නම් හරි. ක්‍රෝම් එකේ මොඩල් එක. හරි ඉතින් ග්‍රීන් කාර්ක කාර්කේ බර 190යි කියලා 890යි කියලා තියෙනවා. හරි ඒකත් හරි. හරි වගේ නම්. බලමු ඉතින් මුගේ දිගේ ඇරියනේ අපි. ගේ දොර ඒක ඇතුලේ කුත් තියනවද? නෑ. මුගේ වක්කු එහෙම තියන් ඉන්නවද දැන් නෑ ඇතුලේ. අපි බලමු ගායිස්. ආ මේක ඩක් පැතලුනා. ආ බල්ලා බල්ලට කන්න මොනවා නෙමුද කන්න දියා. ඒ බං ඌ නීති බලහන් ඌ නීතිද? නෑ ඌ නීති නෑ. මොකක්ද යවන්න පුළුවන් මුත් සැකසයිට මිනිහෙක් නෙමේ. ගම්කුත් නෑ. අයියේ අයියේ මොකද කරන්නේ වා? ඈ මුණ දියාවත් බලහන් කෝ. ඉතින් ඔන්න මං ගොඩ කලින් තමයි අද වීඩියෝ එක ගෙනා මගේ පන්න වීඩියෝස් අනිවාර්යෙන් බලන්න මේක ඇක්ටිවේට් මේක බලන්න. ඇක්ටිව් එකේ කරන්න ඕනේ ඉතින්. අද මේ ඇක්ටිව් පාරක් නැහැ ඉතින් මම වීඩියෝ කරනවා හැමදාම මම ඇක්ටිව් එක කරනවා අද නැහැනේ බලන්නකෝ. ඉතින් කපලයා ඉදන්නේ සල්ලි ටික. ආ මට සල්ලි හම්බ වෙනවා. හරි ඌ හොඳ එකේ. අද නම් හොඳේ උන් ගොඩක් හම්බුණා දෙන්නෙක් වගේ. හරි ඉතින් ඔන්න තව එකෙක්. රවුල තියෙනවා මම රවුල තියෙන එකේ බලමු. ආරකේ කොහොමද බින්දලා නැහැ. මගේ රවුල හරි මගේ කොණ්ඩේ තියෙන හරි ගානට තිනා. හරි ඔක්කොම. බර්ත් එක හරි දිකියස් යංගන් ඇති ආ නැහැ. අවුලන්නේ ගැම්මයි. උරට්ට ගේම දාන්න දාන්න. ආ හරි මෙලකු මුකුත් නැහැ. හරි මෙයා නම් හොඳ මිනිහා. ආ වාහනේ බරක් චෙක් කරන්න බෑ නැත්නම් යවන්න දෙන්න බෑ. හරි වාහනේ බරක් හරි. අවන්නේ ඔය අංකෝ සර්ච් එකට නැත්තම් කවුද දැන් ස්කෑනර් එකේ මොකක් කරේ හම්බුනොත්. කොලං. හරි උත අවුලන්නේ. හරි. මම අවුලන්නේ වට යන්න පුළුවන් මල්ලි. දැම්මට ගිහින් එන්නේ නේද? කාර්ගේ මුල් එක මොකක්ද? එදා කොම්ලෝ එමි කොල්ලෙක්. ඉතින් ඊළඟට තව කෙනෙක් ඉන්නා. වරේ. වරෙන් සිදු ආ උණන් ඉතින් හොරේ තමයි ඉතින් දැක්ක ගමන් තේනවා ඉතින්. මුගේ මූණ පේනවනේ බලන් බලන් කැත බලන් ඉන්න. මූ හොරේ කියලා පේනවනේ. මුගේ මූණ. මූණ හරි. මූණ හරි නේ. ඔව් මූණ හරි. හරි නින්දි නම වැරදි. හරි කා මේකත් වැරදි ඉතින් මේ මොල් ඊය එක. මොකද්ද ගන්න මේක කරන්න ති මේ ඒ නම් වලින් පෙන්වන්නේ මොනවද දන්නේ? හරි නින්දි මොනවද මේ? මොනවාරි මද්රව්‍ය జాතියක් ඉතින් බලහන්කෝ. ඕ අරන් යන්න දෙන්න බෑ. ඔවා හරවල යවන්නවා. ජෙල් එකට නම් දාන්න තුවක්කු තිබ්බොත් විතරයි. නෑ මුකුත් නෑ. යංකෝ බලන්න කෝකටත් ස්කෑනර් එකට කවුද දන්නේ මු තුවක්කුවෙ මංගන් ඉන්නා කියලා. පොඩ්ඩයි ඉතින් ලැග් වෙනවා මේ ගේම. ඉතින් ඒක ගණන් ගන්න එපා. පොඩි ගේමක් කොහොමද? එක්කෙනෙක් යවුවද ජෙල් එකට? ආ මොයාගේ මුකුත් නෑ. හැබැයි ඉතින් ඔයාව යවන්න වෙන්නේ නෑ කොම්ලු. කොදවාගාව මොකද්ද තිබ්බනේ? යවන්න වෙන්නේ නැව ඩීල් එකක් දාලා තියන්න පුළුවන්. මං එහෙම නරක එකෙක් නෙමෙයි කියලා දන්නවනේ. ආ යවන්න. ඔයා වෙන කොහෙද යන්නේ? ඉබුන් නැද්ද? ලෑන් කුයිමුන්. ඔහු වාහන තියෙනවා. එන ගහයි දන්නේ නැහැ අවුලන්නේ. ඊළඟ වාහනේ. දැන්. ඌමනේ යකෝ වාහනංගෝ. ආ මුගේ වීදුරුවක් බින්දලා ඇති මුගේ වීදුරුවක් දාමු අපි. අර මෙයා පැත්තේ පීටු බින්දින්න පුළුවන්. ආ රෝදිකුත් පැල්ලනේ මට ඒක අමතුණා.
ඉතින් වම් පැත්තේ ටයර් ම තමයි ඉතින් මුගේ තියෙන්නේ. ඒක වීදි බබින් ඉතින් නම හරි නම හරි මෙයාගේ නම් කාර්ගේ බර බලන්න වෙනවා නම් මට කලින් එකා කිව්ව ඇහුවට හරි කමන්නේ කොහම හරි ඌට යන්න දුන්නේ. කාර්ගේ බර 890ක් කිලෝග්‍රෑම් කතරයි. මෙහෙ කොහෙවත් බින්ද හරිනේ ඉතින් මෙහෙත් වීදුරක් බින්දගෙන බල්ලා. බල්ලා නෙමෙයි ඉතින් මිනිහා වීදුරු බින්ද ගන්නවා කියන්නේ මොකෙද්ද මම බලංකෝ. ඒවම තියාගෙන යන්න දෙන්න බෑ ඔයාව. ඔක්කොක්කේම් තිබ්බොත් තමයි ප්‍රශ්නේ. හරිනේ ඉතින් ත්‍රිගෝලරයක් ගහගෙන විදිපස්සේ බලන්න බෑනේ බම් මුන් එක ගහන්න. මුන් එක ගේම් ගහන්න බෑ. යන ගිහිල්ලා චෙක් එකට. සර්ච් මේ ස්කෑනර් එකට යනවා. මම දුකන යවන්නේ කොහමද? තුවක්කු දාගෙන එහෙම දිරි වීදුරු බින්දගෙන. තව මොනවා වැරදි තියෙනවද දන්නේ නැහැ. ඉතින් ඇඟ ඇතුලේ මුකුත් නැති වුණත් කරන්න දෙයක් නැහැ. මං යවනවා කෙලිම ජේල්. තුවක්කුවක් තිබ්බනේ. අමං තුවක්කු තිබ්බම ජේල් එකට යන්නේ නැහැ. උන් බලන්න බෑකෝ. දුක හිතෙන උඹ උන් බලද්දි. උන් එහෙම තමයි. මට මොලේ නැහැ. අපිට අද දවසේ තව එකක් තියෙනවා. ඊට පස්සේ ඉවරයි අද දවසේ. බෑපයි ලියර. මූණාලිනේ මොකේ? මූණ හරි වගේ ආ මූණ හරි. ඉතින් ඩේවිඩ් තමයි නම. හරි ඔක්කොම ටික හරි. බාරත් බලමු වහනේ. 1209ක් කියලා පෙන්නන්න බලමු. හරි. වහනේ බාරත් හරි ඉතින් ඇතුළට එලා ඉඳහම. මම චෙක් කරන කම්මිට ටිකක්. මේ ගාන නිකන් කවුන්ටර් බෑන් එකේ වගේ ඇතුළට යන්න බැරි නිසා තමයි අවුල තියෙනවානේ. නැත්තම් ඉතින් පට්ට මේකත්. කොහමද මොබයිල් ගේම් එකක් කියලා ඔයගොල්ලෝ පේනවනේ. මම මොබයිල් ගේම් එකන ගේන්නේ. හරි ඉතින් උඹ කාම මොකුත් නැතුව ඇති. මං හිතනවා ඔක හොඳ මිනිහා. මේක හොඳයි. මම ස්කෑන් කරාට පස්සේ තුවක්කුවක් අහුනොත් කෙලින්ම ඉතින් පුතේ යන්න දෙන්නේ ජේල් එකට තමයි. ඉතින් ජේල් එකට යන්න ලෑස්ති වෙලාම තුවක්කු පෙන්න. හරි ඉතින් මත් ද්‍රව්‍ය තියෙනවා. හරි කමන්න ඉතින් ඕවා තිබ්බට මම යවනවා. මං හොඳ මිනිහානේ. හරි ඊළඟතරේ ඕක ගෙනවා ජේල් එකේ තමයි ඉතින් ගෙලීම. දැන්ට යන්නකො යා. ඉදර යන්න. ඉද පළයන් ඉදින් මොන්ද. යවන්න ඉන්නේ මම හරවල යවන්න. සෝරි ඉතින් මොනවා කරන්නද. හරි ඉතින් ඔන්නෝගේ දවසේ වැඩ කටයුතු ටික ඉවරයි යාළුවනේ. අනිවාර්යෙන් මට සබ් එක දෙන්න. 1K ගහන්න. මොකද්ද බං ඉතින් කන් තියෙන ලයික් බටන් එකත් ඔබාගෙනම යන්න. හරි ඉතින් ඔන්න 400ක් හම්ුණා අද දවසට මට. ඉතින් මේක නම් බෝඩර් පෙට්‍රෝල්. මේක ප්ලේ ස්ටෝර් එකේ ලේසියෙන්ම ගන්න පුළුවන් තැනක තියෙන MB 90 ගානක් තමයි වෙන්නේ. ග්‍රැෆික් එකේම හොඳ ක්වොලිටි එක තියෙනවා ඉතින් මේ ගේම් එකේ. ඉතින් ඔන්න D8 එක. ඒක 11ක් තියෙනවා යාළුවනේ. ඉතින් මම අදට මගේ වීඩියෝ එක නවත්තනවා. අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් දාලා මාව සබ්ස්ක්‍රයිබ් කරකුත් දාන්න. ඒ වගේම යාළුවන්ට ෂෙයා කරකුත් දෙන්න මට. ෂෙයා කරන්න. ඉතින් මම පවුනේ වන්. ඉතින් අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඉතින් අර වෙන දවගේම වැඩ දීගෙන ඉන්න වැඩේ. ඉතින් ඔකට යන්න කවුරු නැහැ. අද ටිකේ. ඉතින් යාළුවනේ මම යනවා. එහෙනම් good bye. Thanks for watching.